දැන් සංඥාව නිසා උපදින වේගය වේදනාව අවේදිත කළොත් ඒක සංඥා වේදිත නිරෝධය. දෙකක් තියෙනවා. දැන් අපිට දැන් සංඥා වේදිත නිරෝධය. නිරෝධ කළ යුත්තේ සංඥාවද වේදනාවද? අපිට සංඥාව නිරෝධ කරන්න බෑ, හැ කන කරන්න ඕන නේද? කන වීරි කරන්න ඕන. නමුත් අපිට පුළුවන්කම තියෙනවා අර දැන් තරහෙන් කවුරු හරි බනිනවා නම් අපිට පුළුවන්කම තියෙනවා ඒ පුද්ගලයාට මෛත්‍රිය වැඩුවාම සංඥා වේදිත නිරෝධයෙන් අර අපි අර වේදිත නැහැ. අපේ තුළ වේගයක් වේදනාවක් ආවේගයක් ඇති නැහැ. අපි තුළ නිවීමක් මිදීමක් ඇති වුණා. ඒක නිසා මේ නිරෝධ කළ හැක්කේ කළ යුත්තේ සංඥාව නෙමේ වේදනාව. වේදනාව කිව්වහම මෙතන මහා පුන්නම සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා මේ මත්ත්‍තාවය කියන වචනේ. මේ මත්ත්‍තාවයට වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් සමුදේ වීමක් හයක් ඇතුළත්. එනිසා දැන් අපි ප්‍රියමනාප රූපයක් දැක්කහම ලස්සන මధుර අපේ තුල වේගයක් වේදනාවක් එනවා. ඒ වගේම අපි ඒක අසුභානුස්සතිය වඩලා මරණානුස්සතිය වඩලා ඒකට නොබැඳුනොත් අපි තුල අර සංඥා වේදිත නිරෝධය පූර්ණේ වෙනවා. නැතුව සංචේතනා නොපවත්වා සම්පස්ස නොවි සංකාර නොකොලොත් සමුදේ බිහි වෙන්නේ සංඥා වේදිත නිරෝධය පුරුණම. දැන් සියලු අසුත පෘථග්ජන පුද්ගලයෝ ඇහැ පිනවන්න කැමති. කන නාසය දිවකය මන පිනවන්න කැමති. පිනවන්න කැමති වුණ ගමන් කරන්නේ මොකෝ සංකාර කරනවා. සම්පස්ස වෙනවා, සංචේතනා පවත්වනවා, සමුදේ බිහි කරගන්නවා. ඒ නිසා විඥාන ශක්තියක් මේ පැවැත්ම ඉස්සරහට තල්ලු කරන රියගමනට හේතු වෙන ශක්තියක් උපදවා ගන්න. මේක තමයි අරිය අනරිය පරිේශණය. අරිය පරිේශණයක් කරනවා නම් සංචේතනා පවත්වන්නේ නැහැ, සංකාර කරන්නේ නැහැ, සම්පස්ස වෙන්නේ නැහැ. ඒ සඳහා අර සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. අතනි බින්දති දුක්ඛේ එතන එතනදිම අනිච්ච දුක්ඛ අනත්තමනෙහි කළා නිබ්බිදා වෙන්න ඕන. අත නිබ්බින්දති කිව්වේ ඒකයි. නිබ්බිදා විය යුතුයි.